ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වව්! මැඩම්! පොඩ්ඩක් ඇස් දෙක පියාගන්න. අපි ඉක්මනට එනවා සර්. මම ඉන්න. මම තමයි දෙවනියට යන්නේ. ඒයි මයි තමයි චිත්‍රපටිය ඇක් කරන්නේ. එච්චර සුමුද්ද අපිට කොහොමද මෙච්චර දරදඬු උනේ? අම්මෝ! කැඩේ! අම්මෝ! අම්මෝ! වන්නේ පටන් ගත්ත විතරයි තාම. ඕ! එමෙ! කැඩේ! අම්මේ පටන් ගත්තන්න එහෙමනම් අවසානයේ කොහොමද? ඔයා කොහමද මෙහෙම දවසින් මං කිව්ව විදිහට ඔයාගේ බොඩි එක හදාගත්තේ? වෙලඳ දැන්වීම් ලෝකයේ කිරුළු පෙරන්දු නළු රජුට ජය වේවා! ඇයිනනි! පෑනක් ඉදිරි දරංගි! කොහෙද සයින් කරන්න? මට අවුන්න! අම්මට උඩු! හරි! නංගි කියනවන! ඔන්නේ නංගි! මොකද කරන්න අදරයට! කට්! කෝ 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 අනිත ඇත්ත කෝ ඇත්ත ඇත්ත නෙමෙයි මුන් මුන් ඇත්තරය කෝ ඇත්තරය කෝ ඩෙංගු හැදිච්ච හූනෙක් වගේ හිටපු උඹ කොහමද අර නිකන් තඩි වල්ලුරෙක් ගිල්ලා වගේ මාතු? ඌරත් නිකන් බල්ලෝ කලා වගේ. Look at this! ඔයා කොහොමද මං කිව්වා වගේ එක දවසකින් මේ විදිහට ලස්සනම ලස්සන බොඩි එකක් හදාගත්තේ? මෙන්න වයික! මෙන්න වයික! මෙන්න ඒක! මෙන්න එක්සෙක්! හරි හරි ඉන්ද්‍රීසිය ඕඩියම තියනවා. ඇඟ හොඳයි ඒ වුණාට කොස්ටියුම් එක තමයි මැච්චින් නැත්තේ. හරි හරි මේව පටන් ගමු. නෑ බලි ආ ඩිපාර්ට්මන්ට් කොස්ටියුම් එක මාරු කරන්නේ ඩෑට් එක කරන්න. මම මාරු කරා ඉන්නේ.
මෙතන මාරු කරන්න අපි ගිහලා මාරු ආටිපාට එන්න සමාවෙන්න ඔයාලා කවුද ඇයි මේ ඔයාලා කව්බෝස්ලා වගේ ඇදගෙන ඉන්නේ අනිත් එක මොකටද මේ මගේ වටේ සෞරග්‍රහ මණ්ඩලය වගේ කරගන්නේ ඒ කව්බෝස්ලා නෙමෙයි කව්ග අපුවා අන්නුන ගන්න බැරි වුණා නේද කවුද අංජලි නේද අංජලි මොකද අංජලි ඔයාට වෙලා තියෙද එතකොට ඔයා කවුද මැඩම් මේ විදිහට හැසිරෙන්නේ මේ ගුණේ අමුසද මෙච්චරලා මෙතන ඉන්නේ මේ මොකද ගුණේ මෙතන වෙන්නේ ඇත්ත කියනවා මොකද මෙතන වෙන්නේ මේක හතවතේ අධිකර මන්ද තමුන්ට ප්‍රකාශ කරන්න පුළුවන් ඇත්ත විතරයි තේරුණාද හරි ප්‍රශ්න අංක එක තමු එක ෆෝන් එකකට සිම් දෙකක් දාලා පාවිච්චි කරපු එක වැරදිද නිවැරදිද ඉතින් අගුරුනාථ මහත්තයෝ ෆෝන් එකට සිම් දෙකක් දැම්මේ එකක් ගෙදර වැඩවලට අනිත් එක ඔෆිස් එකේ වැඩවලට ඔන්න වැරදි කාරයා වැරද්ද පිළිගත්තා. ඇයි මැඩම් මේ ගුණ ඇහුවේ සිම් එක ගැන? සිම් එක? සිම් එක ගැන කියන්න ගිහිල්ලා ඔයා සිද්ධිය කිව්වා. ඔය ගුණ මොකද මේ කියන්නේ? I said call me my lord. එහෙමද? ඉංග්‍රීසි දන්නේ නැත්නම් my lord. ස්වාමිනී කියලා කතා කරා. මම දැන් පැහැදිලි කරලා දෙන්නම්. තමුන් කතාද බැන්දේ ඒ එක්කෙනෙක්. ආදරය කළේ තව කෙනෙක්. ආයම් කෙරේ. එසේ ස්වාමිනී. මොහු කසාද බැන්දේ වෙන කෙනෙක්. නමුත් පෙමින් බැදුනේ වෙනත් කෙනෙකු සමග. හරි 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 මචං ගුණේ. සෝ මේ ගුණේ රීලෝඩ්. රීලෝඩ් මයිලෝඩ්. හරි මයිලෝඩ්. මේ නිදාගෙන පොරව ගත්තත් එකයි පොරවගෙන නිදාගත්තත් එකයි. හා නැද්ද? ඉතින් දැන් ආදරේ කිරීම වරදක්ද? එතකොට විවාහවීම වරදක්ද? ආදරේ කරාත් එකයි විවාහ වුණත් එකයි. දැන් මොකද්ද මගේ වරද? වරදක් නොවෙන්න තිබ්බා
තමුන් කසාද බැඳපු කෙනාට ආදරේ කළා. තමුන් මේ දෙන්නගෙන් වැඩියම ආදරේ කාද? ඕකද ප්‍රශ්නේ? අයියෝ අපරාධනේ, එච්චර සරල ප්‍රශ්නයකට ඕගොල්ලෝ මේ ගොඩාක් කොස්ටියුම් වලට හැම වෙලාවෙම වෙනදම් කරලා ඒක ඒකට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාම කෝල් ඇතුණා මං කියනවානේ. පුදුමානනේ, පින්සයිති මටයි මේ තියෙන ආදාපු මගුල් මුද්ද. ඇයි මගුල් මුද්දේ නම ගහලා තියනවද? ආනරි බොම හොඳ ප්‍රශ්නය. මේ ස්වාමීනි, ප්‍රශ්නේ හොඳ වුණාට හොඳ උත්තරයක් නම් බලාපොරොත්තු වෙන්න තමයි. කඩන්! Shut up! මෙහෙමනේ, වෙන්න තිබ්බ දේ වුණා. ඒක ඇක්සිඩෙන්ට්ලි වුණා වෙන්න පුළුවන් නේද? එක ඇක්සිඩන්ට් එකක් වුණු පළියට තව ඇක්සිඩන්ට් එකක් කරන්න ඕනේ නෑනේ නේද? අය දෙන්නම නවත ගන්න. මෙහෙම කෑකෝ ගහලා ප්‍රශ්න විසඳ ගන්න බෑනේ. දැන් මගේ තීන්දුව මං ප්‍රකාශ කරන්නයි ලැහැත් වෙන්නේ. ඔයාලා ඉතාම භයානක කව්බෝයි චිත්‍රපටි වල අවසානයන් දැකලා ඇති නේද? දැන් ඒ වගේ අවසානයකටයි අපි මේ ළඟා වෙන්නේ. Boys and girls, do not try this at home. තමුන්ගේ life එක තීරණය කරන්නේ මෙන්න මේ knife දෙක. තේරුණාද? ඔයාලා මේ ප්‍රින්ස්ගේ මේ plastic හදවතට පහර දෙන්න ඕනේ ඔය කිහි දෙකෙන්. නීතිය මෙන්න මේකයි. ප්‍රින්ස්ගේ හතවතේ ලොකු කෑල්ල ගත්ත කෙනාට ප්‍රින්ස්ගේ හතවතේ ඉන්න පුළුවන්. පොඩි කෑල්ල ගත්ත කෙනාට ප්‍රින්ස් එක්ක ජීවත් වෙන්න පුළුවන්. තේරුණාද? අංජලි මැඩම්, අනේ ඔයාලට පිස්සුද? මේ 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 ගුඩයට පිස්සුද? අද වෙලා මේ වගේ තරගයක් තිබ්බට ඔයාලත් මේ මෝඩයගේ පදේ නටනවද? මේ සමා වෙන්න, මේ මේ ස්වාමින්ගේ පදේට නටනවද? අනේ අනේ මේ ඔය පිහි කැපෙනවා කැපෙනවා ඔය ශ්‍රී ලංකන්පා. Your time start now. හදවත හාරි මැදින් දෙකට පැලිච්ච හින්ද දෙන්නත් එක්ක සතටින් සමදා ජීවතේ. වාව් මැඩම්! අයියෝ පැටියෝ, ඔයාට කෝපි එපාද? අනේ සෝරි පැටියෝ, ගෙදර තේකොළ ඉවර වෙලා ඒක නිසා තමයි කෝපි හැදුවේ. මේ බබා, ඔයාට මාර යුවක්නේ අනේ තියෙන්නේ. ඔයා කොහොමද දකින්නේ නැතුව මේක ඇතුලේ කෝපිද තියෙදි කියලා දැනගත්තේ? හීන 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 කියන්නේ මං මාර හීනයක් දැක්කනේ බබා. ඔයම හීනයක් දැක්කද? අනේ අනේ මට කියන්නකෝ, මමත් ඒ හීනේ හිටියද? මගේ කොණ්ඩේ දිගට තිබ්බද? මේ මේකප් කරලා ලිප්ස්ටික් ගාලා අපාම සාරියක් දැඳන් හිටියේ. අනේ කියන්නකෝ බබා. අප්පා, අද දැක්කේ මහා භයානක හීනයක් නේ. කාන්දර දකිදි හීන හැබෑ වෙනවා කියලා කියනවා. මේක නම් එහෙම වෙන්න හොඳ නැහැ. කාගෙන් හරි මේක අහන්න ඕන.
කවෙල් අහන්නේ ආවා හෙලෝ 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 මචං මං ප්‍රින්ස් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් මොකද පාන්දර මචං මේ හදිසි පණිවිඩයක් මම මචං උදේ පහ මාරට විතර මාර හීනයක් දැක්කන මචං ඒක ඇවිල්ලා මහ භයානක හීනයක් මේ උදේ පාන්දර දකින්න හීන හැබෑ වෙනවා කියන්නේ ඇත්තද මචං එහෙමයි මචං සමහර හීන හැබෑ වෙනවා සමහර හීන හැබෑ වෙන්නේ නැහැ මොකද මචං ඒ කියන දේ හරියට තේරෙන්නේ කියන්නකෝ මචං මේකයි සමහරක් හීන තීනමා ඒව හැබෑ වෙන කලින් පෙන්නුම් කරනවා ඔව් සමහරක් අවස්ථාවල මතක් වෙන සිදුවීම් වෙන්න පුළුවන් අන්න ඒ මොනොත් ඒ සීන සබෑ වෙනවා අයියෝ බලිකන් ඇඟට පතර නොදෙවි කියන හැටි යකෝ මම බය හිතන කතා ඔහොම කියනවද මචං ඒ ඒ ඒකට නැද්ද මචං මුකුත් මේ ශාන්ති කර්මයක් කැමක් වගේ දෙයක් අපෝ පුළුවන් ඔබ කිසි දෙයකට බය වෙන්න එපා කියාගෙදි හරි මං ඔබට කියන්නම් කවද්ද කියන්නේ ඉතින් දැන් මම කියන්නම් හරිද කියහන් අගෙන කර යෝ මම මේ කියන පොඩේ හිටන්න ඉතින් කියහන්කෝ ඉතින් පොඩක් හිටහන් මං හිතනකම් හරි ආවා මචං මෙහෙමයි දැන් මචං රතු කහ කොළ නිල් ඕන පාටක් අඳගෙන ඕන එක කිඩපු දැන් උඹ උසද මිටිද කියලා බලන්න යන්න එපා පැන්න ගමන් එනපන් ඔළුව මැද්දට ටොක් කර ඈ මොන මල විකාරයක්ද බං ඒ බුටි කන්න වෙන වැඩක් නේක මේ උඹට මම කියන දේ විශ්වාස නම් උඹ කරහන් නැත්තම් මට මගේ පාඩු ඉන්න දීපන් ගිය කරේ කෝකටත් ඌ කිව්ව දේ කරලා බලන්න මොකද ඕකට කොණ්ඩේ නැති වුණාට මොලේ තියෙනවා ඕක තමයි කියන්නේ වාසනාව දොරකඩ කරනවා කියන මන්නම් කවදා හරි කසාද බැන්දොත් කසාද බඳින්නේ ඔයාව විතරමයි අයියා මේ එකක් කරගෙන හරි අමාරු වෙන්නේ නැංගි මොකද්ද සර් අද කෙනෙක් ඇපල් ගෙනියන්නේ මිනිස් සිරුරේ අවයව කොච්චර නම් තියෙනවද ඇයි අද උදේ ඉඳන් හැම එකම හදවත 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 ගැනම කතා කරන්නේ